යමුණු විජේරත්න සමන් රත්නප්‍රිය. මේ විශේෂාංගේ බික් ෆයිට් විශේෂාංගෙන් අද අපි සාකච්ඡා කරන කාරණේ තමයි මේ අද දවසේ වෙච්ච සංවාදය තුලත් බැලුවාම විවිධ අදහස් තර්ක මතුවෙනවා මේ තම තමන්ගේ දේශපාලන මත ජයග්‍රහණය කිරීම සඳහා. මේකෙදි වෘත්තීය සමිතිවල කාර්යභාරය ඉතාමත්ම පුළුල් වැදගත්. හැබැයි වෘත්තීය සමිති ඇත්තටම වැඩ කරනකොට මේ දේශපාලන පක්ෂත් එක්ක වැඩ කරද්දී කොයිතරම් දුරට සාධාරණයක් ඉෂ්ට වෙනවද? එක පැත්තකින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ගරු සභාපති ගැමුණු විජේරත් මහත්මයා ඉන්නවා, මගේ වමත පැත්තෙන් දකුණත පැත්තෙන් ඉන්නවා සමන් රත්නප්‍රිය මහත්මයා. හෙද සේවයට සම්බන්ධ වෘත්තීය සමිතියක් එක මුලින් වැඩ කළා. අද වෙනකොට සිවිල් සංවිධාන වෘත්තීය සමිති එකමුතුවේ සමකැඳවුම්කරු විදිහට. සමන් රත්නප්‍රිය මහත්මයා, ඔබතුමා සජිත් ප්‍රේමදාස මහත්මයා ඇතුළු එතුමාව ජයග්‍රහණය කිරීම සඳහා එතුමාගේ බලමුළුවත් එක්ක වැඩ කරන්නේ. ඔබතුමා ගිය 2015 ජනවාරි 8 වෙනිදාට කලින් එක්සත් ජාතික පෙරමුණත් එක්ක තිබිච්ච සංවිධානයත් එක්ක වැඩ කළා. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ පැත්තට ගිහිල්ලා ඒ පැත්තට සහාය පළ කරනවා. දැන් අපිට තියෙන ප්‍රශ්න කීපයක් තියෙනවා. සමන් රත්නප්‍රිය මහත්තයාගෙන් මම ඉස්සෙල්ලාම අහන්නේ, ඔබතුමාලා මේ වෘත්තීය සමිති විදිහට දේශපාලන පක්ෂත් එක්ක වැඩ කරද්දී ඇත්තටම වෘත්තීය සමිති වල තියෙන සැබෑ අරමුණු වලින් පෙනී ඉන්නවද නැද්ද? ඔව්, අමරස්ත්‍රී, ඇත්තටම අපි වෘත්තීය සමිති ව්‍යාපාරයක් විදිහට වැඩ කරා වගේම සිවිල් සංවිධාන නියෝජනය කරනවා. ඉතිහාසයෙන්දම මේ රටේ ජනතාවත් එක්ක වැඩ කරනවා. ඒක නිසා අපිට ජනතාව ගැන වගකීමක් තියෙනවා, රට ගැන වගකීමක් තියෙනවා, ඒ වගේම වෘත්තීය සමිති පිළිබඳ වගකීමක් තියෙනවා. ඉතින් මේ කාරණේදී අපි වෘත්තීය සමිති අයිතීන් වලින් ඒ වගකීම් වලින් අයිතිවාසිකම් දිනා ගැනීමේ අරගලයෙන් බැහැර වෙලා නැහැ. නමුත් ඒ අරගලය හරියට කරන්න නම්, ඒ අයිතිවාසිකම් දිනන්න නම් වගකීම් සහගත රටක්, ඒ වගේම දියුණු රටක්, ප්‍රජාතන්ත්‍රවාදී රටක් අපිට ඕන. එතකොට එහෙම රටක් නිර්මාණය වෙන දේශපාලනය හරහා ඒ දේශපාලනය තීරණය කරන ප්‍රධාන මැතිවරණයක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ නොවැම්බර් මාසේ 16 වෙනිදා ජනාධිපතිවරණය. ඉතිහාසයේත් එහෙම මැතිවරණයක් තිබුණා 2015. එතකොට අයිතිවාසිකම් දිනන නම් බිමක් ඕන, රටක් ඕන. ඒ නියම ප්‍රජාතන්ත්‍රවාදී රටක් බිහි කර ගැනීම අපේ අරමුණ. එහෙම රටක් ඇතුළත තමයි අයිතිවාසිකම් දිනන්න ඕනේ, වෙන්න පුළුවන්. ඒක නිසා අපි අනිවාර්යයෙන්ම දේශපාලනයට මැදිහත් වෙනවා, වෘත්තීය සමිති විදිහට සහ සිවිල් සංවිධාන විදිහට. ඒ අනුවයි ජනාධිපති අපේක්ෂකගේ ජයග්‍රහණය කිරීම සඳහා ඔබ කැප වෙන්නේ. අනිවාර්යයෙන්ම. හොඳයි. දැන් ඔබතුමා මීට කලින් හිටපු දේශපාලන ව්‍යාපාරය බැලුවොත් එක්සත් ජාතික පක්ෂයට ලැබි දේශපාලන ව්‍යාපාරයක් හිටියා කියලා තමයි කාගෙත් නිකන් එකපාර මතකේ තියෙන්නේ. මීට කලින් ඔබතුමා මේ එක චෝදනාවක්, ඔබතුමාට කලින් මට මතකයි දිනේ පාර්ලිමේන්තුවේ මේ චෝදනාව ඔබතුමාට කළා තියෙනවා. හැබැයි දැන් කෙසේ වෙතත් වෘත්තීය සමිතියක් විදිහට විවිධ දේශපාලන මත දරන්න අයිතියක් තියෙනවා. මේ මැතිවරණයේදී, මේ ජනාධිපතිවරණයේදී ඔබ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට සහාය පළ කරන්නේ කවර ස්ථාවරයක ඉඳලාද? දැන් නියමනේ අමරශ්‍රී, සාමාන්‍යයෙන් අවුරුදු 5-5ට අපිට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තියෙනවා මිනිස්සු හොඳද නරකද කියලා ගන්න රටේ ජනතාවට යම්කිසි, ඒක තමයි කියන්නේ මං හිතන්නේ ඒ අයට ගන්න පුළුවන් තීරණේ. ඉතින් ඒ නිසා ජනතාවගේ තීරණ නැත්නම් අපිටත් ස්වයං අපිට තියෙනවා තීරණයක් ගන්න. මේ ආණ්ඩුව අපි 2015 මං හිතන්නේ සමාජ රත්නප්‍රිය සහෝදරයා අපි ඔක්කොම එකට 2015 ජනවාරියට ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරපු පුද්ගලයෝ. එතකොට අපි ඒ 49 දෙනා කණ්ඩායමට අපි අස්සම් කරපු පුද්ගලයෝ. ඉතින් ඒ නිසා නමුත් ඒ අපි බලාපොරොත්තු වෙන දැන් සමාජ රත්නප්‍රිය මහත්මයාගේ වෘත්තීය සමිතිය පැත්තෙන්, ඕකේ හිත සංගමයේ පැත්තෙන් ඒ යම් කිසි බලාපොරොත්තු කරනවා. අපි දහසකුත් බලාපොරොත්තු, අපේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ පැත්තෙන් බලාපොරොත්තු අරගෙන තමයි අපි ආවේ, විශේෂයෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට සහාය පළ කරන්න. නමුත් අවාසනාව මේ අවුරුදු 4 මාර තුළ ඒ කිසි දෙයක් අපිට ඉෂ්ට වුණේ නැහැ. ඉතින් අපි එතුමා රාජ්‍යංශය නියෝජනය කරනවා, අපි පෞද්ගලිකාංශය නියෝජනය කරනවා ධර්මශ්‍රී. එතකොට මේ පෞද්ගලිකාංශයෙන් පොදු ප්‍රවාහන සේවා විශේෂයෙන් බස් රථවලින් මේ රටේ ආර්ථිකයට 12.5% දලදේශීය නිෂ්පාදනයට අපි දායකත්වය ලබා දෙනවා. ඒ කියන්නේ අපි මේ රටේ බදු ගෙවන, අපි රටට සල්ලි හොයන, අපි රටට විශාල සම්පතක් ඉතුරු කරන කණ්ඩායමක් විදිහට අපි වැඩ කටයුතු කරනවා. එතකොට අපේ සේවාවන් වලට සාධාරණයක් ආණ්ඩුව පාර්ශවෙන් ඉස්තුනේ නැත්තම් අපිට අයිතියක් තියෙනවා ඒක වෙනස් කරලා නව, ඒ කියන්නේ අලුත් පාලකෙක් මේ රට තෝරගන්න. හොඳයි. දැන් මට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ආව ඔබතුමා ඔය කතාව කියද්දි. ඔබතුමා 2015ට කලින් තිබුණු ආණ්ඩුවේ ලොකු බස් වර්ජනයක් නැත්නම් දෙවන් තිල්ලීමක් කරන්න ගිය වෙලාවක මට මතක විදිහට ඔබතුමා සාකච්ඡා කරන්න ඒකට ජනාධිපතිතුමා හම්බෙන්න ගිහිල්ලා වෙලාව ඔබතුමා හොයාගන්න බැරුණා. පස්සේ අපි ඔබතුමාව හොයාගත්තාම ඔබතුමා කිව්වා ලොකු තර්ජනයක් ආවයි වෙලාවේ. ඇත්තටම ඒකට ආණ්ඩුවේ තර්ජනයක් ආවා. මේ ඔබතුමා ඊට පස්සේ ඒකටම ජනාධිපතිවරණේ වෙලාවේදී 2015 ජනාධිපතිවරණේ වෙලාවේදී ජනවාරි 8 වෙනිදා ඔබතුමා කියපු කාරණයක් තමයි මේ ගිය ආණ්ඩුව අපිට වෘත්තීය අරගලයක් දුන්නේ. මම ඒ වෙනුවෙන් මේ සටන් කරන්න කියලා ඔබතුමා කිව්වා. දැන් අද වෙන විට නැවත ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇතුළු පිලත් එක්ක යනකොට ඔබතුමාට ආපහු ඒ තිබුණු විවේචනේ නැද්ද? නෑ, සත්‍තකින්ම මම ගෝඨාභය රාජපක්ෂ
මහත්මයාම හම්බෙච්ච වෙලාවේ මම එතුමාට මේක පැහැදිලිවම කිව්වා. ඒ අවස්ථාවේදී 2015 අපි විරුද්ධව වැඩ කටයුතු කරේ ඒ වකට තිබ්බට පරිසරයේ විශේෂයෙන්ම කරප්ෂන් ඒ දුන ගැටලු. ඒවා අපි මේවා දැන් අපිට ඉස්සරහට ගෙනියන්න බෑ. ඒක නිසා ඔබලාගේ මේ කඳුරට විරුද්ධව අපි වැඩ කරා. එතකොට විශේෂයෙන්ම කියන්න ඕන පැහැදිලිව කියන්න ඕන මට මම හිතන්නේ ඒ අවස්ථාවේදී මම තමයි දැවැන්ත ඉදිරිපාදිකමක් කරේ ඒ ආණ්ඩුවට පෞකේ කාලේ. දැන් වර්තමාන වෙන විට ඔබතුමා දකින්න විශේෂත්වය මොකද්ද? පැහැදිලිව මම දකින්නවා මෙහෙමයි. දැන් අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පිළිබඳ මම දකින්නේ විශේෂයෙන්ම එතුමා දේශපාලනඥයෙක් නෙවෙයි. එතුමා අන්න ඒක දැන් මේ රටට දැන් මේ අවශ්‍ය දේශපාලන නුවණ පුද්ගලෙක්. ඒ නිසා අපි 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 සංගමයක් විදිහට සංගමේ සභාපති විදිහට මම මේ කියන දේශපාලන අධ්‍යක්ෂ විදිහට මොකද මම දැන් වසර 15ක් 16ක් මේ සංගමේ නියෝජනය කරන රට පුරා මම ගිහිල්ලා තියෙනවා හැම දෙයක්ම කරන්න මගේ අපි මිනිස්සු මිලියන 7ක් මේ බස් රථවල යනවා. ඉතින් මේ දේවල් අපි දකිනවා. දැන් ඔවුන් වෙනුවෙන් කැපකිරීමක් කරලා මේ ජයග්‍රහණ ලබා ගන්න මේ අපේක්ෂිකා ජයග්‍රහණය කළ යුතුයි. ඇත්ත වශයෙන්ම අපි මොන මතිමතාන්තර තිබුණත් එතුමා මම දකින්න හොඳ පාලනයක් හොඳ කණ්ඩායමක් ඉන්නේ එතුමාට. එතුමාට හොඳ පාලනය කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් මම හිතන රට අපි විශේෂම අද ආර්ථිකය විනාශ වෙලා තියෙනවා අමරාශ්‍රී. ඒ ආර්ථිකය ගොඩනගගන්න එකම පුද්ගලයා අපි එතුමා කියලා දකිනවා. දැන් ඔබ මෙතුමා කියන විදිහට ඔබතුමාලගේ පාර්ශවයෙන් දැන් ඔබතුමා මේ තරම් වෘත්තීය සමිති ශාස්ත්‍රයේ ප්‍රබලයක් වෙලා ඇයි මේ වගේ හොඳ කළමනාකාරීත්වයක් ඔබේ පාර්ශවයෙන් නැද්ද? නැත්නම් මොකද එතන තියෙන අඩුපාඩු ඔබ දකින විදිහට? ඔය අමරස්ත්‍රි ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියන්නේ දක්ෂ කළමනාකරුවෙක් නෙමෙයි. ඒක මිත්‍යාවක්. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා එමිරේට්ස් එක තියෙද්දී එමිරේට්ස් කියන්නේ ලාභ ලැබපු ආයතනයක්. අවසාන වශයෙන් මේ එමිරේට්ස් ලංකාව යනකොට මිලියන 14,000ක් ලාභ ලැබුවා. ගෝඨාභය රාජපක්ෂලා මේක බාරගත්තා. ශ්‍රී ලංකන් එක හැදුවා. ශ්‍රී ලංකන් එක අවසාන වෙනකොට මිලියන 39,000ක් අලාභයි. නාගරික සංවර්ධන අධිකාරියේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බාරගත්තා. හමුදා සොල්දාදු 7000ක් දාලා තමයි කොළඹ ලස්සන කරනවා කියන දේවල් කරේ. අන්තිම ආණ්ඩුව අවසාන වෙනකොට බිලියන 2.3ක් අලාභයි. ඊළඟට ඒගොල්ලෝ මිහින් ලංකා හැදුවා. මිහින් එයා හැදුවා. අවසානයේ මොකද්ද? ගුවන් යානාවක් නැහැ, ගුවන් ගමනක් නැහැ, බංකොලොත්. ඒ නිසා බාරගත්ත හැම දෙයක්ම අසාර්ථක විදියට තමයි කළමනාකරණය කරන්නේ. ඒ වෙලාවේ කොච්චර ආණ්ඩුව තිබුණත් කොච්චර ප්‍රශ්න තිබුණත් 7% ආර්ථික වර්ධනයක් තිබ්බා. අද 1.6% ආර්ථිකම තියෙන අද බිඳුවට බැහැලා. මොකද ඒකට හේතුව? හරි පැහැදිලි. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඕන කියන්නේ ඇයි? ඕන කියන්නේ ගෝඨ වැඩකාරී. දක්ෂ කළමනාකරුවෙක් කියන අර්ථය තුල ඉඳගෙනනේ. ඒතර මම කියපු උදාහරණ තුනෙන් හරිම පැහැදිලි. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ දක්ෂ කළමනාකරුවෙක් නෙමෙයි. එයා යුද්ධය කළමනාකරණය කරා කියලා කියනවා. හැබැයි ගැමුණු ගිය සතියේ මාධ්‍ය සාකච්ඡාවේදී හින්දු පුවත්පතේ අර සහෝදරිය ඇහුවම ප්‍රශ්නයක් යුද්ධය ගැන අතුරුදහන් වීම ගැන හරි පැහැදිලි. ගෝඨාභය රාජපක්ෂ එහෙම මෙහෙ බලලා කිව්වේ මම නෙමෙයි යුද්ධ කරේ, මම නෙමෙයි හමුදාවට නායකත්වය දුන්නේ, නායකත්වය දුන්නේ හමුදාපතිවරයා කියලා. ඒතර රට පාවල දුන්නා, රණවිරුව පාවල දුන්නා, යුද්ධය පාවල දුන්නා. එයාගේ කටින්ම කියන යුද්ධ කරේ හමුදාපතිවරයා කියන එක සරත් පොන්සේක මහත්මයා. එහෙනම් යුද්ධ කරලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ නෙමෙයි. හරි හරි. එහෙනම් එයා මොනවද කරලා තියෙන්නේ? ඔබතුමා මොකද කියන්නේ? මේ වගේ කෙනෙකුට මේ රට බාර දෙන්න හදන්නේ? මා විහිළුවක් නෙමෙයි. යුද්ධ කතන්දරේ කියන්නේ මං හිතන්නේ මේ රටේ ජනතාවට ආරක්ෂාකාරී විදිහට අද රට අනාරක්ෂිත වෙලා තියෙනවා. අද රට අනාරක්ෂිත වීම තුල අද සම්පූර්ණ ව්‍යාපාර කලාවිටලා තියෙනවා මේ රටේ. ඔබතුමා කියන්නේ මෙතුමලා අසාර්ථකයි. මෙතුමලා අසාර්ථකයි, සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. අමරස්ත්‍රී අමරස්ත්‍රී දැන් අද රටේ මේ බෝම්බ පිපිරීමත් එක්ක බලන්න පෞගේ වකවානු තුල මේ විසීප් කෙන්දා සිදුවෙච්ච දේවත් එක්ක මුළු රටේම ආර්ථිකය කඩාවැටුණා. මේ 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 ආරක්ෂාකාරී තත්ත්වෙ කවුද? අමරස්ත්‍රී මෙහෙම දැන් ඔව් එහෙම ප්‍රශ්නයක් වුණා. ඒක උනේ සහරාන්ක ප්‍රශ්නේ උනේ. සහරාන් ගෙනාවේ කවුද? තව්හිද් ජමාත් හැදුවේ කවුද? ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ රෙජිමේ පොදු බල සේනා හැදුවේ කවුද? මුස්ලිම් අයට ප්‍රශ්න හදන්න මහින්ද රාජපක්ෂ රෙජිමය සිවසේනා ගේන්න හැදුවේ කවුද? ඉන්දියාවේ ලංකාවට අන්තවාදී හිමි සංවිධාන ගෝඨාභය රාජපක්ෂ රෙජිමේ එහෙනම් සහරාන් හැදුවා නම් සහරාලාට සල්ලි ඒගොල්ලෝ හදපු සුජාත කරපු අය තමයි ඒ ප්‍රහාරය වගකීම බාර ගන්නවා. තමන් හැදුවම තමන්ට පාලනයක් නැහැ. කොයි වෙලාවකද ගහන්නේ, කවුද ගහන්නේ කියලා. එතකොට ඒගොල්ලෝ ගැහුවා. හැබැයි ගැහුවේ කාගෙන්ද කියන එක අපි හොයා ගන්න ඕනේ. අපි හිතනවා පාර්ලිමේන්තු කමිටුවෙන්වත් ඒකට උත්තරයක් ලැබෙයි කියලා. පාර්ලිමේන්තුවේ කමිටුව සාමාජිකයෙක්ම අනිවාර්යෙන්ම ඉදිරි ආණ්ඩුවකදී ඒකට උත්තරයක් හොයා ගන්න ඕනේ. මේක දේශපාලන ප්‍රශ්නයක්ද? කවුද මේක කරේ කියන්නේ? ඒ පාර්ලිමේන්තුවේ කමිටුවේ සාමාජිකයෙක් සහරාට ඕන
සාරාංගේ හිටියා පාර්ලිමේන්තුවේ සාමාජික සාහරන් හදපු අය මේ කතා කරන්නේ කෙවපු අය අනිවාර්ය මේ ප්‍රහාරය වගේම බාරගෙන ඉන්නේ අපි විශ්වාස කරා ඉතින් ඒකට කවුද කතා කරන්නේ දැන් මේ වාතාවරණයට අනිද්ද එනවා ඔව් පාර්ලිමේන්තුවේ කම්පියුටර් සමාජිකේ සාරාංගේත් ඉන්නවා හොඳයි එතන කවුද කතා කරන්නේ ඔව් අද බලන්න හිස්බුල්ලාට යෝජනා කරලා හිස්බුල්ලා ඉන්නේ කවුරුත් එක්කද හිස්බුල්ලා ඉන්නේ මහින්ද රාජපක්ෂ රජමේ ගෝඨාභය රාජපක්ෂත් එක්ක තවුහිද් ජමාත් එකේ අබ්දුල් රාසික් ඉන්නේ කවුරුත් එක්කද ගෝඨාභය රාජපක්ෂත් එක්ක පිල්ලයන් ඉන්නේ කවුරුත් එක්කද යුද්ධ කරපු ගෝඨාභය රාජපක්ෂත් එක්ක කරුණාමාන ඉන්නේ කවුරුත් එක්කද ගෝඨාභය රාජපක්ෂත් එක්ක දැන් මෙතනට උත්තර දෙන්න මම හිතන්නේ අවස්ථාව දෙන්නවා කරුණාමාන නිසා තමයි යුද්ධ නැතුනේ කරුණාමාන නිසා තමයි යුද්ධ නැතුනේ ඒක නිසා මේ වගේ ගෝඨාභය රාජපක්ෂ හොඳ කළමනාකරුවෙක් නෙමෙයි එයාට රටපාලනය කරන්න බෑ එයා ප්‍රාදේශීය සභාවකවත් තිරම සභාපතිවරයෙක් නෙමෙයි හරි පළාත් සභාවකට කියන කෙනෙක් නෙමෙයි පාර්ලිමේන්තුවට කියන කෙනෙක් නෙමෙයි එයා දේශපාලනය දෙන්නේ නැහැ අවුරුදු 70ක් දේශපාලනය කරා මොනවද උනේ අපේ රටට අපේ රටට අවුරුදු 70ක් දේශපාලනය කරා මොනවද संवाद अभी रट वे वेड करूँ